බන්ඩාර් ගම අටළුගම ප්‍රදේශයේදී අිහස් ලෙස ගාතයෙන්ට ලක් වු නමහැවරිදිී ෆාතිම අයිෂා අක්්‍රම් දැරියගේ දේහය පිරිබඳ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු. අද පානුදුර මූි රෝහලේදී සිදුකරන බව පාණුදුර මූලි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත පෙරර ප්‍රකාශ කලා පශ්ාත් මරණ පරික්ෂණය පාණුදුර මූලිකරෝහලේ විශේෂදඥ වෛද්‍ය විජවීරගේ මූලිකත්වෙන් විශෂඥ වෛද්‍යවර තිදෙනෙකුගේෙන් යුත් කණ්ඩෑමක් විසින් සිදුකරන බවයි රහල් අධ්‍යක්ෂක කරයා ඩිදුරටත් ස හ ල . මරනය සබන්ධයෙන් පාධ පරික්ෂණ දෙපාර්ත්මේතුව සහ පොලස් කණ්ඩයම් හතරක් ඒකා බදව මේ වන විට විර්ශන ආරම්භ කරතිබෙන බවයි පොලස්මාධ ප්‍රකාශ කාර්යාලය සඳහන් කේ. පසුගිය විසිහත් වනදා පාතිමාආයිශා දැරිය සිය නිවස මට දෙසය පහක් දුරින් පිහිිවෙලන් සැලකට ගොස් යල්ි එමවෙලන්සැලෙන් පටත්ව නිවසේතයන අතරතුරද අතුර දන්ව තිබුණ. පසුගිය විසි අටවන දින දැරියගේ දේ. අටලු ගම මහපල්ලිය ප්‍රදශයේ ආසන්නේ පිහිටි වගුර බිමගතිබී සොයා ගැරුණා දැරියගේ ගාතනය සම්බදධෙන් මේ ව ට ප. සාමාජිකින් හ අසල්වෙසින්න තුළ පුදගලේ තිහකට ආසන පිසකගේ ප්‍රකාශ සටහන් කර ගැනීම විමර්ශන නිලදාරය කටයුතු කර ෙනවා ද ද න පිල් දන්න අපිට න්න දනුවම දෙන්න. කර ට දනමද ොට දුවම පිට පරම් පරාාවට මද සිද්යක්ක් වන්නතු අපි දඩුම දන්න ය. ආධර්න ෂ්වේ කියලාපි ලොක බලාපොත්තු තිරවා අුත් නීතියක හදලදරඒ වගේ අපරාධ කරන්ට එරෙහිව තදිින් නීතිය ක්‍රියත්ම කරලා දම ද දෙන්නවන කලප තනවා. මෙ අතර හිටපු පාලිමේතුමන්ත්‍ර ජත් පි පෙේර, අද ාතිමමා යිෂ දැරිය විසු අඩුළු ගම ප්‍රදේශය පිහිට, ඇගේ නිවස වෙත ගොස් ැරියගේ දෙමවපියන් වෙත සියෂෝකය පල කර සිටිය.